අයිබෝන් අදත් අපි එකතු වෙනවා අලුතෙන්ම ගෙනාපු වාහනයක රිවීව් එකක් එක්ක. ඉතින් අපි හිතුව පොඩි වෙනසකටත් එක්ක ඕගොල්ලෝ ආස ඇති කියලා ට්‍රක් එකක් රිවීව් කරන්න. ඉතින් මේ ගෙනාලා තියෙන්නේ Ram 1500 Eco Diesel model එකක්. Ram 1500 එක කලින් අපි කියන 2018 දී Dodge Ram කියලා තමයි මේකලෝ රිලීස් කරේ. නමුත් දැන් 2018 න් පස්සේ ඒගොල්ලෝ මේ Dodge කියන එක අයින් කරලා Ram කියන එක brand name එකක් විදිහටම introduce කරනවා truck කියන segment එකට ඇත්තේ. ඉතින් මේගොල්ලන්ගේ ලොකුම competition එක වෙන්නේ මෙහි තියෙන Chevrolet Silverado එක, Ford F150 එක, ඒ වගේ models තමයි නැත්තම් GMC Sierra කියන එක තමයි මේ competition එකට අයිති වෙන්නේ. නමුත් මේ ගණාල තියෙන මොඩල් එක ඒ හැම කම්පිටිෂන් එකකටම වඩා හොඳම හොඳ මොඩල් එකක් කියලා මට කියන්න පුළුවන්. මේකේ රිවීව් එක දැක්කම ඔයගලන තේරෙයි මේක කොච්චර ලක්ෂුරියස්ද කියලා. වල මේකේ තියෙන ෆීචර්ස් උදාහරණයක් වශයෙන් ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක. අංගල් 12ක ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකක් හම්බෙනවා මේ ට්‍රක් එකට. ඒ වගේම මේකේ තියෙන සමහර අනිත් ෆීචර්ස් බැලුවම මේ කම්පිටිෂන් එකේ ටොප් ඔෆ් ද ලෙවල් එකේ මේ වාහනේ තියෙනවා කියලා වල අපිට පැහැදිලිවම කියන්න පුළුවන්. මේ වාහනේ ෆ්‍රන්ට් ෆේස් එක ගැන ගත්තොත් එහෙම මේක තියෙන්නේ දැන් 3rd generation එක. ඒතර මේක 2nd and 3rd generation වල ලොකු වෙනස්කමක් දකිනවා මේ වාහනේ නම්. අපි මේක ෆ්‍රන්ට් එක ගැන කතා කරොත් එහෙම ඒගොල්ලන්ගේ ෆ්‍රන්ට් කැමරාස් තියෙනවා මෙන්න මේ මොඩල් එකේ. ඒ වගේම තමයි මේගොල්ලන්ගේ ෆ්‍රන්ට් සෙන්සර්ස් දීලා තියෙනවා. ලිමිටඩ් version එකේ නම් ඒගොල්ලන්ගේ මෙතන තියෙනවා රේන්ජ් එකක් නැත්තම් ටෝ කරන්න පුළුවන් විදිහට ඔප්ෂන් එකක් දීලා ඉවරලා. නමුත් මේ මොඩල් එකේ අපි ඒක දකින්නේ නැහැ. ඒ වගේම තමයි සම්පූර්ණයෙන්ම ස්ටෑන්ඩඩ් LED lights, headlights දීලා තියෙනවා. ඉතින් මේ වාහනේ දැක්කම තියෙනවා මේකේ සෑහෙන උසක් මේ වාහනේට ලබා දීලා තියෙනවා. මේ වාහනේ රන් වෙන්නේ air suspension එක යටතේ. ඉතින් competitors ලාගේ නම් air suspension නැහැ. නමුත් මේ මොඩල් එකේ ඒගොල්ලෝ air suspension එකක් දීලා තියෙනවා. වාහනේ ඇතුළට නැග්ගම ඒකේ ඔප්ෂන් එකක් ආවට දීලා තියෙනවා කොච්චර inches ගන්න up and down කරන්න පුළුවන්ද කියලා. ඒ capability එක හම්බ වෙන්නේ air suspension යටතේ දුවන හින්දා. ඒ වගේම තමයි මේ වාහනේ අංගල් 260ක් දිගයි. ඒ වගේම තමයි අංගල් 83ක් පළලයි. මේ මොඩල් එකේ 22 inch alloy එකක් හම්බෙනවා. මේක හොඳටම හොඳයි off road drive එකකට. ඉතින් මේකේ comfort එකයි, මේකේ තියෙන luxurious facilities උත් එක්ක මේක off road වලටත් හොඳයි. ඉතින් සමහර කෙනෙක් BMW නැත්නම් Mercedes වල S class එකක්, BMW X7 එකක් ගත්තම ඒකේ තියෙන features වලට අමතරව මේකේ off road capability එක හම්බ වෙනවා මේ තියෙන tyres එක. ඒ වගේම තමයි මේකේ towing capacity එක ගත්තට පස්සේ 13000 pounds. මේකලන් කම්පිටිටර්ස් වලට පුළුවන් උපරිම 9500 නැත්නම් 10000 pounds තමයි. නමුත් මේක ඊට වඩා 3000 pounds වලින් pull කරන්න පුළුවන්. නැත්නම් towing capacity එකක් හම්බුනා. ඒ වගේම මේකේ bed එකේ more than 2000 pounds hold කරන්න පුළුවන් capacity එකක් හම්බුනා. මේකේ මේ rear access එක එහෙම නැත්නම් මේ bed එකේ access එක ගත්තොත් එහෙම limited function එකක් නම් එහෙම නැත්නම් limited model එකක් නම් මේකේ 3-way opening එකක් හම්බෙනවා. මේකේ දෙනම් හම්බලා තියෙන්නේ 1-way opening එකක්. Ram 1500 එකේ එන්ජින් එක 3 liter V6 eco diesel model එකක්. මේක 2018 සහ 2020 තමයි හරියටම eco diesel කියන model එකක් ඇත්ත රිලීස් කරන්න පටන් ගත්තේ. මේගොල්ලන්ගේ competition එක අතට ගත්තම diesel engine වලින් most economical engine එක තමයි මේ එන eco diesel model එක. මේක ඩොලර් 5000ක් නැත්නම් $5000 upgraded option එකක් ඉදිරිය තමයි මේ eco diesel කියන version එක ගන්න පුළුවන් වෙන්නේ. ඒ වුණාට ඒකේ පාඩුවක් නැහැ. මොකද කම්පිටිෂන් එකේ තියෙන අනිත් Ford F150 එක, Chevrolet Silverado එක, එහෙම නැත්නම් GMC Sierra එකත් එක්ක ගත්තම මේකේ තමයි හොඳම ඉකොනොමි එකක් විදිහට fuel mileage එකක් හම්බ වෙන්නේ. දැන් බලමු Ram 1500 එකේ කොහොමද මේ එන්ජින් එක නැත්නම් මේ 3 liter V6 eco diesel engine එක මේ massive weight එකත් එක්ක කොහොමද මේකේ drive එක කියලා. දැන් මම මේ වෙලාවේ ටිකක් දුර drive කරගෙන ගියා. මට දැනෙන විදිහට මේ වාහනේ පාරේ slide කරනවා වගේ දෙයක් පේන්නේ.
අද හොඳටම ස්නෝ කරන දවසක් ඉතින් drive කරන්න ටිකක් අමාරු conditions තිබ්බත් මේ වාහනේ තියෙන මේ traction control segment එක නැත්තම් මේකේ තියෙන stability එක මේකේ තියෙන wheels වලින් මේකට හම්බ වෙන control එක ඒ දේවල් එක බැලුවහම truck එකකට හිතන්නවත් බැරි තරම් හොඳ drive comfort එකක් ඔයාලට දැනෙනවා. ඔයාලට හම්බ වෙනවා මේක feel drive කරනකොට. මේකේ feeling එක මේක ඔයා accelerate කරාම ඔයාට දැනෙන්නේ නැහැ මේ කොච්චර weight එකක් මේකේ තියෙනවද කියලා වෙලාව මොකද මේ engine එක එච්චරටම smooth. මම ඉස්සරහා engine room එකේ ඔයාලට සද්ද අහන්න දෙන්න. එතකොට මේ සාමාන්‍ය conventional diesel engine එකකට වඩා මේ eco diesel එකේ සද්ද ටිකක් අඩුයි. ඒක හින්දා අපි වෙනද දකින්න නැත්නම් වෙනද ඇහෙන සද්ද මේ අපිට මේ compartment එක ඇතුළට අපේ cabin එක ඇතුළට එන noise එක සෑහෙන තරම් අඩු වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ වාහනේ වෙන වාහනවල තියෙන model එකකට නැත්නම් වෙන වාහනවල තියෙන luxury features වලට අපි තව include කරොත් එහෙම මේකේ multi function steering wheel එකක් හම්බෙලා තියෙනවා. ඒ වගේම lane assistant ඊට පස්සේ cruise control, ඔයාගේ radar cruise control එක ඒ options හැමදේම මේ model එකට include වෙලා තියෙනවා. ඉතින් BMW එකක නැත්නම් Mercedes Benz එකක තියෙන හැම feature එකක්ම මේ වාහනේ තියෙනවා. තවදුරටත් බැලුවොත් මට පොඩි අඩුවකට දැකින් තියෙන මේකේ heads up display එකක් නැහැ. ඒ display function එක විතරමයි අඩුවකට තියෙන. එහෙම නැත්නම් අඩ ventilated seats ද, heat steering එකක් ඒ වගේ හැමදේම මේ model එකට include වෙලා තියෙනවා. Ram 1500 එකේ අපි interior features නැත්නම් අපි cabin එකට ආවට පස්සේ දකින්න දේවල් ගැන අපි දැන් කතා කරමු. මේකේ බැලුවම පේනවා සාමාන්‍ය SUV එකකට වඩා ලොකු display එකක් හම්බලා තියෙනවා. මේක 12 inch portrait mode එකක්. එහෙම නැත්නම් අපි කියනවා display එක හරි කෙලින් පල්ලේ හතර තියෙන display එකක් හම්බලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් SUV එකක තියෙන display එකකට වඩා ලොකු space එකක් නැත්නම් මේ ලොකු view එකක් මේගොල්ලෝ දීලා තියෙන මේ වාහනේට infotainment system එක හරහා. ඒ වගේම තමයි මේකේ සාමාන්‍යයෙන් දකින්න පුළුවන් options වලට heated seat එකක් හම්බෙලා තියෙනවා, heated steering එකක් හම්බෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ පල්ලෙහා තියෙන options බැලුවොත් එහෙම වට navigation හරිම ලේසි. මේක touch display එක හම්බෙනවා සම්පූර්ණ screen එකටම. ඒ වෙනම මම කලින් කතා කරා මේ වාහනේ තියෙන suspension එක air suspension කියලා. ඉතින් මේ option එකෙන් ඒගොල්ලෝ අපිට පුළුවන් මේක air suspension එක අඩු වැඩි කරන්න කොච්චර ප්‍රමාණයකට මේ වාහනේ height එක නැත්නම් මේ ride height එක වෙනස් කරන්න ඕනද කියන එක මෙතන මේ buttons වලටම අපිට දීලා තියෙනවා. ඒ වගේම මේ traction control එකක් හම්බෙලා තියෙනවා. තව හොඳ දෙයක් තමයි මේ වාහනේ තමයි මම දැකපු හොඳම අපි කියනවා resolution එකක් තියෙන camera system එක හම්බ වෙන මේ camera එක බැලුවම ඕනම කෙනෙක්ට තේරෙන කොච්චර ඒගොල්ලෝ මේ කැමරාස් ගැන හිතලා තියෙනවද කියලා 360 angle එකෙන් සම්පූර්ණයෙන්ම මුළු display එක පිරෙන්නම මේ කැමරේ function එක අපිට ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේ මේකේ තියෙන quality එක නැත්නම් resolution එක සෑහෙන්න හොඳයි. මේ model එකේ අපි තව ටිකක් කතා කරොත් එහෙම මේගොල්ලන්ගේ දීලා තිනවා මේ storage compartment එක නැත්නම් මේ front එකේ තියෙන storage compartment එක සෑහෙන්න ලොකු space එකක් තියෙනවා. දැන් ඔයාලට පේනවා මේ model එකේ අපි මේක පල්ලෙහාට කරොත් එහෙම ඔයාගේ තියෙන අවශ්‍ය දේවල් ටික මේක පහලට දාන්න නැත්නම් මේකේ රඳවල තියන්නේ ඒ වගේම වාඩ 115 volt plug එකක් හම්බ වෙනවා. ඔයා household item එකක් ගෙනාවොත් එහෙම මේක plug කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අපි මේක front එකට ගත්තොත් එහෙම ඔයාට glove box එකක් හම්බ වෙනවා මේක ඇතුලේ. ඒ වගේම තමයි මෙන්න මෙතන තියෙන option එක නැත්නම් මේගොල්ලෝ මේක ඒ RAM Dodge RAM කියන logo එක මෙතන enforce කරලා දෙනවා. ඒක ඇරියට පස්සේ තව ලොකු tool box එකක් හම්බ වෙනවා. ඉතින් මේකේ සෑහෙන දේවල් ටිකක් ඔයාලට අරගෙන යන්න පුළුවන්. මේ වාහනේ තියෙන සෙන්ටර් කන්සෝල් එකේ තියෙන ස්පේස් එක වැඩි කරගන්න ඒගොල්ලෝ කරන තියෙන්නේ මේ ගියර් ෂිෆ්ටර් එක නැත්නම් මේ ගියර් රොටේෂන් කන්ට්‍රෝල් එක අරගෙන ඉවර වෙලා ස්ටියරින් වීල් එකේ සයිඩ් එකට දීලා තියෙනවා. මේකෙන් ඕගලන්ට ලොකු ස්පේස් එකක් රඳවා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේ තමයි මේකේ රොටේෂන් එක හරිම ස්මූත්. අපි වෙනත් වාහනවල කරා වගේ නෙවෙයි අපි කලින් පෝෂ එකේ කරා ඊට පස්සේ ජීප් එකේ කරා ඒ මොඩල් වගේම හරිම ස්මූත් රොටේෂන් කන්ට්‍රෝල් එකක් හම්බෙලා තියෙනවා. ඉතින් හොඳ දෙයකට තියෙන්නේ ඔයාගේ 4-wheel drive ද මේක නැත්නම් 2-wheel drive ද කොහොමද මේකේ එන්න ඕන ඔප්ෂන්ස් ටික ඔයාලට මේ බටන්ස් වලටම දීලා තියෙනවා. ඉතින් ඕගලන්ට පේනවා කොච්චර ලේසිද එහෙම නැත්නම් මේ ට්‍රක් එකකට කොච්චර හිතලා තියෙනවද ඒගොල්ලෝ මේ ෆන්ක්ෂන්ස් ටික දෙන්න කියලා. තව දෙයක් බැලුවොත් මේකේ මේ පැනොරමික් සන්රූෆ් එක. මේ පැනොරමික් සන්රූෆ් එක පේඩ් ඔප්ෂන් එකක් විදිහට තමයි හම්බ වෙන්නේ. එහෙම වුණත්
මේ මොඩල් එකේ වාහනයකටද ඔයා මේකේ ෆ්‍රන්ට් සීට් එක නැගගම ලොකු ස්පේස් එකක් ඔයාට පේනවා එහෙම නැත්නම් ලොකු වීව් එකක් මට කියන්න බෑ මේ කම්පිටිෂන් එකේ තියෙන හොඳම වීව් එක තියෙන්නේ මෙන්න මේ මොඩල් එකේ RAM 1500 මොඩල් එකේ තමයි හම්බ වෙන්නේ මේ පැනොරමික් සන්රූෆ් එකේ හින්දා ඔයාට ලොකු ස්පේස් එකක් ඔයාගේ වාහනේ තියෙනවා කියන එකල ඩ්‍රයිවර් කැරෙක්ටර් හොඳ ෆීලින් එකක් හම්බ වෙනවා මේක සවුන්ඩ් සිස්ටම් එක ගැන කතා කරොත් මේකේ Harman Kardon සවුන්ඩ් සිස්ටම් එකක් හම්බ වෙනවා 19 ස්පීකර්ස් හම්බ වෙනවා මේ මොඩල් එකට ඒ වගේම තමයි අපි මේ ග්ලව් බොක්ස් එක බැලුවොත් එහෙම ග්ලව් බොක්ස් එකේ ෆ්‍රන්ට් එක දෙවිදිහකට කඩලා තියෙනවා නැත්නම් මේ උඩ වර්ෂන් එක අපිට වෙනම ඕපන් කරන්න පුළුවන් පල්ලෙහැක වෙනම අපිට ඕපන් කරන්න පුළුවන් ඉතින් ඒක හරි හොඳ ෆීචර් එකක් ඒගොල්ලෝ දීලා තියෙනවා වාහනේ පුරාම රියර් ස්ටිච්චින් යූස් කරලා තියෙනවා ලෙදර් යූස් කරලා තියෙනවා මේ සීට්ස් ගත්තොත් මේවා වෙන්ටිලේටඩ් සීට්ස් ඉතින් ලක්ෂුරියස් කැබින් එකක් ඕලන්න දකින්න පුළුවන් මේ ට්‍රක් එකේ මේ වාහනේ රියර් සීට් එක ගැන කතා කරොත් එහෙම ඔයාට 3 දිනෙට ඉතාමත්ම සුවපහසුවෙන් ගමන් කරන්න පුළුවන් රියර් කැබින් එකක් හම්බෙලා තියෙනවා. ඉතින් මේ රියර් සීට් එකේ මම ඉඳගත්තට පස්සේ ලොකු ලෙග් ස්පේස් එකක් නැත්නම් ලොකු හෙඩ් රූම් එකක් ඒ දේවල් ටික ඔයාට තියෙනවා. ඉතින් මේ පැනොරමික් සන්රූෆ් එකේ හින්දා ලොකු එළියකුත් වාහනෙට හම්බ වෙනවා. මේ සීට්ස් හරිම කම්ෆර්ටබල්. ඔයාටත් හම්බ වෙනවා වෙන වෙනම USB ports හම්බ වෙනවා ඔයාගේ පැත්තට තියෙන මේක ටච් එකක් නැති වුණාට ඔයාගේ පැත්තට වෙන වෙනම ක්ලයිමේට් කන්ට්‍රෝල්ස් හම්බ වෙනවා. ඒ වගේ තමයි හවුස් හෝල්ඩ් අයිටම් එකක් ඔයාලා ළඟ තියෙනවා නම් උන්ට ඒක ප්ලග් කරන්න පුළුවන් පෝට් එකකුත් හම්බ වෙනවා. ඉතින් අද අපි අරගෙන ආවේ RAM 1500 කියන ට්‍රක් එක. මේ නෝත් ඇමරිකන් සෙක්ටර් එකේ ට්‍රක් වලට තියෙන ඉල්ලුම කොච්චරද කියලා කියනවනම් Ford, RAM ඒ වගේම තමයි Chevrolet. මේ තුන්ගොල්ලෝ එකතු වෙලා මිලියන 3ක් ට්‍රක් විකුණන අවුරුද්දකට විතරයි. එතකොට ඔයගොල්ලෝ හිතාගන්න බලන්න කොච්චර ඩිමාන්ඩ් එකක් මේ ට්‍රක්ස් වලට නෝත් ඇමරිකන් සෙක්ටර් එකේ තියෙනවද කියලා. ඩොන් සටෝ එක රැඳින හිටපු ඕගලන්ට අද ගෙනාවු මේ අලුත්ම එක්ස්පීරියන්ස් එක හොඳ රිවියු එකක් වෙයි කියලා අපි හිතනවා. ඒ වගේම තමයි මේගොල්ලන්ගේ කම්පිටිටර් කෙනෙක් එක්ක නැත්නම් අලුත් ට්‍රක් එකක් එක්ක අපි ආයෙත් හම්බ වෙන්න බලාපොරොත්තු වෙනවා. එතකන් ඔයගොල්ලන්ට අවශ්‍ය වාහනයක් තියෙනවා නම් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න, අපිව subscribe කරන්න, bell button එක press කරොත් එහෙම අලුතෙන් ගෙන වාහන ඔක්කොම හැම සතියකදීම ඔයගොල්ලන්ට දකින්න ලැබෙනවා. එහෙනම් මේ වෙනකම් එකතුලා හිටපු ඔබ සැමටම ස්තුතියි.